අනේ මල්ලි ඉතින් ඔය අනිත් පක්ෂ එක්ක බලද්දි ඩිසිප්ලින් දින පක්ෂයක් මල්ලි මම මේ මේ හැමෝගේ මම අර කිව්ව දේ හැමදාම තුන් ඔක්කොම හොරු මල්ලි කියන එක මේ සිස්ටම් එක ඇතුලේ අපි ඔක්කොම ලොකු ගොඩා හොරු ඒ කියන්නේ නීලකාස හොරු ලෝක හොරු ඒක රාජපක්ෂලා කියන්නේ නීලකාස ලෝක හොරු ඉතින් සාමාන්‍ය හොරු ඉන්නවා කෙහෙකන් හොරුත් ඉන්නවා කෙහෙකන් හොරු කියන්නේ මල්ලි ඒක ඩොලර් එක ඉහළ පහළ බහින්න බලපාන්නේ නැහැ ඒවා ඉතින් මේ හැම පක්ෂෙම දුර්වලතා තියෙනවා නමුත් ජනතා විමුක්ති පෙරමුණ අනිත් ඒවාට සාපේක්ෂව ප්ලින් එක වැඩි දැන් අපේ පක්ෂවල මන් නියෝජනයක කරපු පක්ෂවල හොරු ඉන්නවනේ මල්ලි පොහොට්ටුවේ හොරු වැඩි මල්ලි ඒ කියන්නේ පොහොට්ටුවේ මේ 90%ක් වගේ හොරු ඉතින් ජනතා විමුක්ති පෙරමුණ අරවා එක්ක සාපේක්ෂව බලද්දි මේ මේ හොරකම් අඩු පක්ෂයක් හැටින මම දකිනවා ඒක හොඳ ප්‍රශ්නයක් ඉතින් ඇත්තටම මේ අරන් දෙනවා කියලා තමයි පොරොන්දු වුනේ නමුත් අර අර නිකන් ගෙදර ඉන්න මට අහලා ගියත් මදයා වගේ මල්ලි අර කූඩුවක් අස්සේ දුක් විඳ මට ඒ එළියට ආපු එකත් ලොකු දෙයක් දැන් ඒ කියන්නේ 100ට මේ මම මේක මේ මේ අවතක්සේරු කරනවා නෙමෙයි ඒකත් ලොකු සැනසීමක් ඒ කියන්නේ කූඩුවක අන්ත දුක් විඳ ඒ කියන්නේ මොනවා හම්බුණත් කූඩුවක ඉන්නවා කියන්නේ ඒක දරන්න බැරි වේදනාවක් මගේ චිත්‍රපටයකට බලන්න නෑ යාළුවෙක් කම් වෙන්න නෑ ඉලව්වකට මගුලකට යන්න විදියක් නෑ ඒක හරි දුක තත්ත්වයක් ඒක ඉතින් ඒ දේ නම් ලැබුණා දැන් ලැබිලා නැත්තේ මේ ඡන්ද ඉල්ලන්න බලේ තමයි ලැබිලා නැත්තේ ඡන්දේ දාන්න ඉතින් බොහොම සැනසීමෙන් ඉන්නවා ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයක් නෑ තරහකාරයෝ අඩුයි බොහොම අඩුයි අයිබෝන් දැන් මම මොකක් හරි පක්ෂයකට ගියොත් අනිත් පක්ෂ අනිතදින්ම මා එක්ක තරහ වෙනවා ඉතින් මෙන්න මේකනේ ගියේ මේ පහුගීට ගියේම මේක යන මේ වන්දනාගාරයේ යන්න උනේ මේ මේ මහතුරු තමයි මම බලාගත්තේදී ඉතින් ඒ දුක සේරම විඳින්න උනේ දේශපාලනේ හින්දා තිත් ඇත්ත කතා කරන්න ගිහින්දා ඉතින් හරි දුකයි ඉතින් මන් දන්නේ මම ජනතාව මාව ඉල්ලුවොත් මේ මම එනවා හැබැයි මම තුන් පාරක් මේ මේ වැඩිම මනාපෙන් ජනතාව මාව තෝරාගත්තා ඉතින් මාව ජනප්‍රිය නළුවෙකුත් කරලා තිනවා අවුරුදු 14ක් එක දිගට මම හිරේදිත් මාව ජනප්‍රිය නළුවට තේරුවා ඉතින් ජනතාව කැමති දෙයක් කරනවා ජනතාව වෙනුවෙන් කැපිලා තින්න කසාද බදලා දැනෙන්නේ මල්ලි පවුල් බරක් නැ මේ මහත්තයා කතා කළා තමයි ගෙවල් 9ක් කරන් දුන්නේ ගිය පාර ගෙයක් නැ වාහන නැ මේ මේ බිරිඳ දරුවෝ ඒ වගේ ප්‍රශ්න මොකුත් නැ ඉතින් ඕන විදිහට කැප වෙන්න පුළුවන් නමුත් මේ මොහොතේ මට දේශපාලනය කරන්න තහනම් එක සම්බි ජන බලවේගයේ දා උපතමාම ඉස්සගෙන ගිහිල්ලා සම්බි ජන බලවේගයේ කාර්යය විපස්සනායි කාර්යයට අරගෙන ගිහිල්ලා විපස්සනායකතුමා කීවා මේ සම්බි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයක් ඉස්සුන ගමන් උපතමාව තමයි පත් කරගන්න කියලා රත්තපුරේ ඉල්ලුවත් ගම්පහ ඉල්ලුවත් මට වැඩිම මනාපෙන් හම්බුනේ ඉතින් මමත් කැමති නමුත් මට ඒකට මේ මේ තණ්හාවක් නැහැ මම වැඩිම ඡන්ද වලින් ආවත් මට ආපු දැන් ආපු නියෝගේ තමයි දේශපාලනය කරන්න එපයි කියන එක ජනතාව නෙමෙයි කියලා තියෙන්නේ ජනතාව කැමති ඇති මං එනවට ඉතින් ආවොත් මට හැබැයි මේ මේ දැන් මට බ්‍රෑන්ඩ් නේම් එකක් හදලා දීලා තියෙනවා රංජන රාමනායක කියලා ඉතින් ඒකින් මේ සේවයක් කරන්න පුළුවන් මන්ත්‍රී ධූරයක් අවශ්‍යම නැහැ හැබැයි මන්ත්‍රී ධූරේ හරහා මේ මේ මට ආරක්ෂාවක් ලැබෙනවා ඒක 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 හරි වටිනවා මොකද සතුරු වැඩි කොයි වෙලේ වෙඩිදියයි දන්නේ ඉතින් ඒ ඒකට මේ පොලිසියෙන් ඉන්න එක හරි වටිනවා ඉතින් මම සමග ජන බලවේගය එහෙම පොරොන්දුවක් වුණා දැන් දැන් නම් එහෙම කතාවක් නෑ මල්ලි ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ කිව්වා මේ ඉසුරු ගමන් මාව දානවා කියලා ඉතින් මම මාගේ මගේ ධූරයට නම් අදිත් මනපිරුම ආවා එතකොට ඒ ආ එක දවසෙන් ආවද එක දවසෙන් ආවා ඊට පස්සේ මම ඇතුළේ හිටියේ නෝනේ ඔව් එතකොට ඊට පස්සේ දැන් ඩයන මන්ත්‍රීතුමිය නම් ලිස්ට් එකෙන් න්යාවේ ඉතින් අනිත් එක මම ලිස්ට් එකෙන් එන්න වැඩි කැමති නෑ ලිස්ට් එකෙන් ආනවා කියන්නේ මල්ලි කියන්නේ ජනතාවගේ මතය නෙමෙයිනේ. ඔව් ඉතින් හැබැයි මට තමයි වැඩිම මනාප තිබුණේ. එහෙම කියලාත් කියනවා නේ මන්දනේක දැන් අවුලක් මල්ලි දැන් ලිස්ට් එකේ මේ තියෙන දේශපාලන වාතාවරණය අනුව අපිට පේනම සමාජ මාධ්‍ය වල එහෙම ජනතා විමුක්ති පෙරමුණ ලොකු රැල්ලක් ඇදිලා තියෙනවා. ඔබතුමාටත් ඒක පේනවා මම හිතන්නේ. ඔව් මේ මේ ඔබතුමාගේ කෙවීම අනුව මේ ඉදිරි මැතිවරණය කොහොම වේද ජනතා විමුක්ති පෙරමුණ ගැන ඔබතුමාට මොකද කියන්නේ? අනේ මල්ලි ඉතින් ඔය අනිත් පක්ෂ එක්ක බලද්දි ඩිසිප්ලින් දින පක්ෂයක් මල්ලි මම මේ මේ හැමෝගේ මම අර කිව්ව දේ හැමදාම තුන් ඔක්කොම හොරු මල්ලි කියන එක මේ සිස්ටම් එක ඇතුලේ අපි ඔක්කොම ලොකු ගොඩා හොරු ඒ කියන්නේ නීලකාස හොරු ලෝක හොරු ඒක රාජපක්ෂලා කියන්නේ නීලකාස ලෝක හොරු ඉතින් සාමාන්‍ය හොරු ඉන්නවා
කෙහෙකම් හුරුත් ඉන්නවා. කෙහෙකම් හුරු කියන්නේ මල්ලි ඒක ඩොලර් එක ඉහළ පහළ බහින බලපාන්න ඒවා. ඉතින් මේ හැම පක්ෂෙම දුර්වලතා තියෙනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ අනිත් ඒවාට සාපේක්ෂව ඒකේ තොරු ඉඳලා තියෙනවා මල්ලි. අර ජපාන් යන්නේ අනුර පොල්ගම්පොල හිටියා. එතකොට විමල් විරෝංශ කියන්නේ ලෝක හොරෙක් මල්ලි. එයාත් ජීවිපි. එතකොට ඔය මේ මේ ඒ වගේ හිටියා. දැන් මේ 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 මොකද මේ රටේ පුරවැසියිනෝ මල්ලි බත්මාළු කන මිනිස්සුනේ. හොරු ඉන්නවා. නමුත් අනිත් පක්ෂවලට වඩා මේ ඩිසිප්ලින් එක වැඩි. දැන් අපේ පක්ෂවල මං මන් නියෝජනයක කරපු පක්ෂවල හොරු ඉන්නවනේ මල්ලි. පොහොට්ටුවේ හොරු වැඩි මල්ලි. ඒ කියන්නේ පොහොට්ටුවේ මේ 90%ක් වගේ හොරු. එතකොට සමගි ජන බලවේගයේ, එතකොට මාලිමාවේ, හෙළවුරුමේ ඒවල හොරු සාපේක්ෂව ඉන්නවා. මම හැමදාම ඇත්ත කතා කරමින් හැමදාම ඇත්ත කතා කරගෙන ඉනවා. ඒ කියන්නේ පුද්ගලික කිව්වේ නෑනේ. මං කියන හොරු ගොඩක් ඉන්නවා. ඒකනේ මල්ලි මේ ට්‍රිලියන 14ක් ණය වෙලා අපේ රට අද ඇෆ්ගනිස්තානයේ මං හිතන්නේ මේ මේ එක එක ඉංගන රටවල් වලින් දෙකට ඉන්නේ අපි. ඉතින් මම ඔය ඇමරිකාවේ ගිය වෙලෙත් මං හරියට අධ්‍යයනය කළා. හරිම අමාරු තත්ත්වයක් අපේ රටේ තත්ත්වේ. ඉතින් ප්‍රධාන ප්‍රශ්නේ හොරකම. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ අරවා එක්ක සාපේක්ෂව බලද්දි මේ මේ හොරකම් අඩු පක්ෂයක් හැටියට මං දකිනවා. ජනාධිපතිතුමා මට ජනාධිපති සමාව දීලා තිනු අර්ධ වශයෙන්. නමුත් ජනාධිපතිවරයාව ජනාධිපති කළේ මල්ලි පොදු කණ්ඩායමක් නෙමෙයි. එතකොට ඒ හොරු කණ්ඩායම ජනාධිපති කරපු ඉඳ තමයි මල්ලි මට ජනාධිපති සමාව ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ හොරු කණ්ඩායම තමුගේ ජීවිත බේර ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව බොඩිගාඩ් කෙනෙක් හැටියට ගෙනාවා. එතකොට දැන් එතුමාට කෙලෙයි ගුණ තියනවා නම් ඒක උනට පුදු පාන්නත් බෑ. හොරු තමයි යාව ගෙනල් තියෙන්නේ. හොරුන්ගේ ජීවිත රැක ගන්න. හොරුන්ගේ වත්කම්, ගෙවල් පුච්චන ඒවා. ඒක උනට ගෙවල් වලට පැනලා ගහන ඒවා නවත්ත ගන්න තමයි එතුමාව ගෙනල් තියෙන්නේ. ඒ කියන්නේ මේ ආරක්ෂකෙක් හැටියට. එතකොට එයාට විදක්කෝ ඌන්ට ඇහුම්කන් දෙන්න වෙනවනම දැන් එතුමාව පත් කරලා තියෙන්නේ මේ රට විනාශ කරපු හොරකම්. සුනාමි වංචා කරපු, නෙළුම්කුළුණෙන් ගහපු, ඒ කියන්නේ අපි කියන්නේ හම්බන්තොට වරායෙන් ගහපු ඒ සියලුම දේවල් කරලා රට විනාශ කරපු කට්ටිය තමයි එතුමාව පත් කරලා. ඉතින් ඒක හරි අමාරු තත්ත්වයක්. හැබැයි ඕකම වුණාමල් සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මහත්තයා මේ මේ ඔක්ස්ෆර්ඩ් නැත්නම් කේම්බ්‍රිජ් යුනිවර්සිටි ඩබල් ඩොක්ටර් කෙනෙක් වෙලා ආව මාළු වාඩියක් වුණ සිංගප්පූරුවට. එතකොට එයාව බලයට ගෙන ආවේ සිංගප්පූරුවේ ඒ කාලේදී රෙඩ් ඩ්‍රැගන් බ්ලැක් ඩ්‍රැගන් කියන මාෆියා පහතාල කල්ලි දෙක. මේ මං කියන ලී ක්වාන් යූ මහත්තයාගේ හොඳ කතාවක් අහගන්න. එතකොට ලී ක්වාන් යූ මහත්තයා ඇවිල්ලා මොනවද ඉස්සෙල්ලම කළේ? තමුන්ව තමුන්ට පෝස්ටර් ගහලා, තමුන්ට බැනර් ගහලා, තමුන්ව ගෙන ආපු පාතාල නායකයන්ව මොනවද කළේ බලන්න. මරලා දැම්ම. තමුන්ගේ නම කට්ටිය. රනිල් වික්‍රමසිංහ මහත්තයා එහෙම ප්‍රයත්න කරනවා. එයා එහෙම තමයි සිංගප්පූරේ හැදුවේ. සිංගප්පූරේ හැදුවේ ගෙනාව එක වෙන කතාවක්. මම තමයි ආව ගෙනාවේ. තමුන්ගේ මල්ලි. මේ සිංගප්පූර් එයාලයින්ස් එකේ පයිලට්ලට දුන්න ස්පීච් එකක් ඉන්ටර්නෙට් එකේ තියෙනවා බලන්න. I will give you 24 hours. If you not come to work, I will teach you a lesson. You will never forget your lifetime කියලා කිව්වම පයිලට්ලට ආවම. සයික් නේ. අපි මල්ලි හොරේ හොය මේ දුෂණ නවත්තලා සිංගප්පූර් තාම ඉහළ තැනකට ගෙනත් තියෙනවා. ඉදහසෙන් පස්සේ මල්ලි ආසියාවේ මල්ලි දිනුනුම රට හිටි ජපාන. දෙක හිටිය කවුද මල්ලි? ලංකාව. අපේ රටෙන් මල්ලි ලෝන් එකක් කරන් තියෙනවා එංගලන්තේ. එංගලන්තේ ලෝන් එකක් ගත්තා අපි සුද්දු අපෙන් ලෝන් එකක් ගත්තා. ඒ කාලේ මල්ලි ලොඩරේ කීයද මල්ලි? 40 ගණන් වල ඊට පස්සේ ඩොලර් එක 30ට තිබුණා 40 දුණා 50ට දුණා 99ට දුණා මට මතකයි. අද මල්ලි 367යි. ඉතින් ඒ තත්ත්වෙට ගෙනාවේ මේ හොර කැලෙන්. ඉතින් ඒ හොර කැලෙන් ආධාරයෙන් තමයි ආවේ. ඉතින්
මම කරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා විරුද්ධව ලීකුවන් යූ මහත්තයාව බලෝ කරන්න ඉතිහාසගත වෙනවා ඉතිහාසගත වෙනවා එතුමාට තියෙන මේ සියලු ප්‍රශ්න निराකරණය වෙනවා ලීකුවන් යූ මහත්තයා රෙඩ් ඩ්‍රැගන් බ්ලැක් ඩ්‍රැගන් කියන පාතාල කණ්ඩායමට කරපු දේ කරන්න ලීකුවන් යූ මහත්තයාගේ ඉඩම් මහ සෞඛ්‍ය සෞඛ්‍ය අමාත්‍ය කෙනෙක් මල්ලි රොබරියක් දීලා අහු වුණා එයා මොනවද කිව්වේ කියලා ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා එක්ක මේ මේ සුරු තියෙන පිස්සුවල වෙඩි තියාගන්න නැත්නම් අර පේන ජනේලෙන් පයින්ද කියලා මල්ලි අමාත්‍ය ජනේලෙන් පෑන්න මේ අපේ රටේ එහෙම වෙන්නේ නැහැ අපි හොරගම් කරන අමාත්‍ය මල්ලි කැබිනට් අමාත්‍යකම් කරන වෙනවා ඒ ලෝක හොරෙක්ට මල්ලි අගමැතිකමක් දුන්නා නම නිකන් ඉතින් ලංකාවේ සුප්‍රසිද්ධ හොරෙක්ට विदेश अमेरिकन पुरवेसी मुलुस මම සිංගප්පූරු ගියේ කපුරු නෑ. වාකින් හරි. කපුරු නෑ මල්ලි. චුයින්ග මුත් නෑ. මම හැමදාම හරි මාසරල චුයින්ගම් නැති එකම නෑ. අර ටොයිලට් එක කාලා අපල දානවා තමයි චුයින්ග මාර ඩිසිප්ලින් එක. මම සිංගප්පූරු හරි ආසයි. කොළඹ සිටි එක වගේ. මල්ලි කුෂිකර්මේ නෑ. වතුර ටික එන්නේ මැලේසියාවේ. වතුර ටික එන්නේ මැලේසියාවේ. මල්ලි මුතුම රටක් මල්ලි. මුළු රටම හදලා ගත්තා. ඉතින් මං හිතන්නේ जनाधिपत मरने की